ಹಾಯ್, ನೀವೇ ಸನ್ಗ್ಲಾಸ್ ದಿಕ್ಕತ್ತ ಇವಾಗ? ඔන්න Q&A එකේ උඹලන් අහලා තිබ්බ ප්‍රශ්නය ඇත්තටම කව කොෂ් මොනම කියන්න බෑ නම නම් මොකද්ද කියලා කිව්වොත් කිව්වොත් ඔයගේ වීඩියෝ එක බලන අනිවාර්යෙන්ම ඔයගේ නම කමෙන්ට් කරන්න ඩාලින් ආ කියන අය ලව් ස්ටෝරි බෑ කියන්න බෑ අනිවාර්යෙන් ඕන ඔන්න මාට බෑ කියන්නේ ලව් ස්ටෝරි එක කියන කොහොමද අපේ හෙට වෙඩින් ඇනිවර්සරි එක ඉතින් මම ඊට පස්සේ අද උදේ එක මම දැන් මේ උඟලන් වීඩියෝ එක බලනකොට බලන්නේ හෙට අප්ලෝඩ් කරන්න කියලා අද අපි 17 වෙනි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ දැන් පොඩි ගමනක් යනවා මං හිතුවා මේක කරද්දි මෙයාත් ළඟ ඉන්නවන කියලා හැබැයි මෙයා සාමාන්‍ය මෙයාට සෝෂල් මීඩියා ඇලර්ජික් කෙනෙක් ඉතින් හරිම අමාරුවෙන් තමයි මම දැන් මේ මෙතන වීඩියෝ එක කරන්න පර්මිෂන් ගත්තේ අපි දැන් ගමනක් යන ගමන් මං කව හරි අද දැන් වීඩියෝ එක රෙකෝඩ් කරමු කියලා ඉතින් අපේ ලව් ස්ටෝරි එකේ මෙයාත් ඉන්නේ බෑනේ නේද දැන් මම වීඩියෝ වෙඩින් වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්න මොකද ඔයගලන් රික්වෙස්ට් කරලා තිබ්බ වෙඩින් වීඩියෝ එකත් දාන්න කියලා ඒකත් අප්ලෝඩ් කරන්න එතකොට දැන් මේ අද ලව් ස්ටෝරි එක හරිද මුලින්ම දැන් මම අතරම අපේ හෙට වෙඩින් හෙට කියලා කියන්නේ අපි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 17 වෙනිදා එතකොට ජනවාරි 18 අපි වෙඩින් ඇනිවර්සරි එක ඒ කියන්නේ අවුරුදු 3 2018 ජනවාරි 18 තමයි අපි මැරි කරේ අපිත් එක්කම මම දැක්ක මම අද කමෙන්ට් එකක් කමෙන්ට් යන්නේ මේ මම අර වෝට් එකක් මේකක් දාලා තිබ්බ කමියුනිටි පෝස්ට් එකේ ඒකේ තව මං අපි වගේම වෙඩින් ඇනිවර්සරිස් තියෙන ගොඩක් අය හිටියා චමින්දි ජිනේ जिनंत्रा सेकंड वेडिंग एनिवर्सरी एक तव इतकोट चतुर हेमोटम हैप्पी एनिवर्सरी गाइस स्टे ब्लेस्ड एंड स्टे लव्ड किला मामूली में विश करना मैं हरी देख खताव क्या ना मैं මෙහෙමයි වුණේ 2014 අතරම වර්ල්ඩ් කප් එක මොකද තිබ්බේ लाइव स्क्रीनिंग बला क्रिकेट मैच बला एक मनोहरी स्पॉन्सर कर लगे डिविशन कर लिप अट सर के अभी गिया बला बला आना थिंक मेतमाटिया आलो तक अभी හොඳට එහා පැත්තේ ටේබල් එකේ අපිට එහා පැත්තේ ටේබල් එකේ ඉතින් හිටියේ ඉතින් බල්ම දාගෙන හිටියේ මන් නම් ගණන් ගත්තේ නැහැ මේ අතද රාති අනේ ඔව් මේ ඊට පස්සේ ටිකක් 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 රෑවෙන්න රෑවෙන්න මමත් එතකොට එන්න කිට්ටු කරලා වෙලා ඉතින් මෙයා පොඩක් ඩ්‍රින්ක් එකක් දාලා තිබ්බේ ඊට පස්සේ අර ගැට් එක එනවනේ අර නැති නැති ශක්තියින් එනවා නැති මේ පොඩක් ඩ්‍රින්ක් එක දැම්මම ඊට පස්සේ මෙයා ආවිල්ලා ඉතින් මගෙත් එක කතා කරා බුරුරු මොනාරි එටිසලාට කී දෙයක් මගෙන් ඇහුවේ මට මතක නෑ මොකද්ද කියලා මතකද ඔයාලට මේ මොකක් හරි එටිසලාට කී සම්බන්ධ දෙයක් අහලා වෙලා ඊට පස්සේ නම්බර් එක ඉල්ලගත්තා ඒ නම්බර් එකත් ඉතින් මම දුන්නා ඉතින් ඒක අපෝටගේ චෙක් කරගන්න मम गेम प्ले कर गेम रोड खरी खा गेम खा गेम प्ले कर गेम मगे सामान मे गेम सेव करांगी ना तवे कि
එයාට දැන් මගේ රික්වෙස්ට් යනවා. ඒ කියන්නේ මම මේ ගේම් එක ප්ලේ කරනවා එන්න කියලා. දැන් එක එක ගේම්ස් දෙන්නේ. දැන් මම ඉන්ටෙන්ෂනලි යවන්නේ නැහැ. ඒක ෆෝන් එකෙන් තමයි යවන්නේ. පස්සේ මෙයාට මට සිලෙක්ට් කළම එව්වා රික්වෙස්ට් එක. අනේ අන්න නෑ නෑ. කන්ටැක්ට් ලිස්ට් එකේ ගේම් එක ප්ලේ කරන්න. බොරු බොරු. නෑ නෑ නෑ. මං එහෙම ඇව්වේ නෑ. මෙයාට රික්වෙස්ට් එකක් ගිහිල්ලා. මෙයාට මේ මම්මාගේ ෆෝන් එකේ මෙයා ගේම් එක ගහනවා. මෙයා රික්වෙස්ට් හැමතිස්සෙම යනවා. ඉතින් මෙයා නොයි වෙලා වෙලා මෙයා මට මැසේජ් එකක් කරා. Why the hell are you sending me messages කියලා නිකන් හරි ලොකු සීන් එකක් දැම්මා. මං බැලුවා මම කොහි වෙලාවද මං ඔයාලට මැසේජස් එවුවේ මේ 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 ගේම් එක ගහන්න මම දැන් ගහන්නේ. ඔහොම ගහලා කියලා මෙයා මට බැනලා එව්වා. ඉතින් ඔහොම අපි ගේම් එක සම්බන්ධව ස්ටාර්ට් කරපු එක එහෙමම කන්ටිනියු වෙලා ඉතින් ගියා නේද? අපි එනම දිගටම කතා කර කර හිටියා. රෑලි වෙනකන් කතා කරා. ඉතින් ඒ දවස්වල මටත් මගේ ඉස්සලා ටිකේ වර්ක් කරන්නේ ඉතින් අවුට් ගෝයින් එහෙම ෆ්‍රී නේ. ගොඩක් කලාට කතා කරලා වෙලා සති දෙකක් විතර ඔහොම කතා කරා. දැන් අපි දෙන්නට දෙන්නගේ තියෙනවා මෙයාගේ කැමැත්ත තියෙනවා බට් මුකුත් ප්‍රකාශ කරලා නැහැ. මෙයා කියලාත් නැහැ මං කියලාත් නැහැ. ඔහොම වෙලා වෙලා ඊට පස්සේ එක දවසක් රෑ ඒත් මෙයා යාළුවෙක්ගේ ෆෙයාවෙල් එක අදවම් කොහෙද ගිහලා තිබ්බේ නාම ගිහලා තිබ්බේ තාරක ජපාන් යනනේ මේ ෆෙයාවෙල් පාටි එකක ඒත් රෑ එදත් එහෙම තමයි මේ යාළුවෝ කළාමද කියලා මෙයාත් එදත් සීඑන් මීඩියේ ට්‍රින්ක් එක දාලා ඊට පස්සේ මට එදා තමයි මෙයා කිව්වේ ෆස්ට් ටයිම් කැමති කියලා. ඉතින් මමත් ඕකේ කියලා කිව්වා. කියලා වෙලා මෙයා ඉවලාම මෙයා කිව්වා මෙයාට බලන්න ඕනි කියලා මාව. ඊට පස්සේ ඒ කියන්නේ එතකොට පාන්දර මං හිතන්නේ 11යි ගානක් විතර. පාන්දර නෙමෙයි රෑ 11යි ගානක් විතර මං කව පිස්සු කරන්න එපා. ගෙදර කට්ටියන් ඉදි ගෙදර ඇත් ඉන්නවා කොහෙන්නද එහෙම කියලා. ඊට පස්සේ මෙයා යාළුවෙක්ගේ නවමිනි උඟලන් අර බබාගේ වැක්සින් වීඩියෝ එක බලන්න ඇතිනේ. ඒ වීඩියෝ එකේදී කියනවානේ මම ඒ වීඩියෝ එකේ ඉන්න ඒ ගර්ල් එයත් එතන ඉඳලා තිනවා. ඊට පස්සේ යකෝ නෑ නෑ මේ ගර්ල් කෙනෙකුත් ඉන්නවා අපි යත් එක්ක මෙන්න ඕව බලන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ ඒ ගර්ල් එයා නවමිනිත් මට කෝල් කළා කිව්වා අනේ එන්න එන්නන් අකි මේ මෙන්න මෙයා එන්න ඕනේ කියලා කියන මමත් එනවා බය වෙන්න එපා මොකක් හරි වුණොත් කියන්න මොනා හරි කියලා එයාත් එන මං බෑම කියද්දී කොහොමරි ඉතින් මෙයා ආවා. එතකොට අපි මම පිළියන්දලට ගිහිල්ලා අලුත ඒ කියන්නේ මාස් එච්චර නැහැ කොහොමරි මම හරියට මම ඇත්තට මට ඩයරෙක්ෂන්ස් දෙන්න මම කොහෙද ඉන්නේ කියලාවත් කියන්න මෙයාට දන්නේ නැහැ මම. කොහොමරි මෙයා ඉතින් හොයාගෙන ආවා ඇවිල්ලා පාන්දර එකයි ගානක් විතර ඇති. දැන් මම එළියට යනවාද කොහොමද කියලා මට හරි බය හිටියේ. දැන් මං ෂේප් එකේ දොර අරගෙන දැන් අපේ සමනින් අපේ පාරට එන නිකන් පර්සනල් මේ ප්‍රයිවට් රෝඩ් එකක් තියෙනවා. මංක උඩට නම් ඉන්නපා වාහනේ මේ මම පල්ලෙහාට එන්නම් කියලා. ඉතින් මම පල්ලෙහාට ගිහින් අපේ බල්ලා හරි සද්දයි. ඉතින් මම පොඩ්ඩක් එළියට ගම විතරයි බල්ලත් බුරාගෙන මගෙත් එක්කම ආවා. මං හිතුව අම්මලා ඉතින් වෙලාවට නිදි. කවුරුත් ඇහැරුණේ නැහැ. සරි මම පල්ලෙහාට ආවත් එකම මෙයා මිංගලන් ඉතින් ඇවිල්ලා තිබ්බ මේ වාහනේ මේ වියකල් එක තියලා වෙලා එතකම නවමිනී හිටියා තාරක හිටියා මෙයා හිටියා. ඉතින් මේගොල්ලන් මේ දෙන්නම ඉතින් හිටියේ මන් දන්නේ කොහොම ඩ්‍රයිව් කරන් ආවද කියලා. ඉතින් කතා කරලා හායි කිව්ව විතරයි මම දැක්කා ඉස්සරහින් අපේ අයියා කියලා කියන්නේ මගේ කසින් අයියා අපේ ගෙදර නැවතිලා හිටියේ දවස්වල. එයා එදා රෑ එනවා. ඉතින් මට කරගන්න දෙයක් නැහැ මොකද්ද කියලා. මං ඊට පස්සේ මං කොයි තරමට ගාලා යන්න මේ අයියා එනවා කියලා. ඊට පස්සේ මේ දැන් ඇත්තටම මේ කතාව දැන් අපේ ගෙදර අය දන්නේ නැහැ අද වෙනකන් කවුරුත් දන්නේ නැහැ. මේ වීඩියෝ එක බලනකොට එංගලුණුත් දැනගනි. ජනක අය තමයි ඉතින් ඇවිල්ලා වෙලා මේ බල්ලා තා මං කො මේ මගේ මේ යාළුවා ගයක් ඇවිල්ලා මේගොල්ලන් මේ පාටි කරලා දැන් පොඩ්ඩක් එකිනෙට සනීප නැහැ. ඒක හින්දා මේ ඒ ගර්ල්ට ඇඳුමක් මාරු කරගන්න චේන්ජ් කරගන්න කියලා ආවා. එහෙම කියලා මම ඒකේ පාර එනකොට නෑ ඔයගේ අයියා විතරයි හිටියේ. මම දන්නේ නෑ ඔයගේ අයියා කියලා. උඩ පෙට්ටුවක් දාගෙන ආ යාට පෙට්ටුවක් දාගෙන ආවා. ඒක මොකද යා පාර මැද ගියේ. කලුවරින්ද වෙන්නේ නැති. ඒ කියන්නේ ඔයලා හරවනකට දැක්කද? එහෙමද? ඉතින් එහෙම ඊට පස්සේ ඉතින් මම යාර හග් එකක් දුන්නා. ඉතින් යන්න කියලා කිව්වා. ඒ ටික තමයි එතනින් පස්සේ ඉතින් අපේ කතාව ආරම්භ වුණා. කොහොම හරි මුලින්ම ගියේ කතාව ඉවර වුණා ඉතින් පස්සේ අනේ
මේ මොනාද මුලින්ම ගියේ පිල්ලව පන්සලට ඊට පස්සේ Kingsbury එකට ගියා ලන්ච් එකට ඊළඟට අර කොහෙද අපි ගියේ අර ලයිට් හවුස් එක මොකද ලයිට් හවුස් එකට ගියා එතන එතන ටික තමයි ගියේ හැබැයි ඉතින් මෙහෙමයි කතාව ඉතින් ස්මූත්ම නැහැ අපි දෙසරක් විතර අතරමඟදී බ්‍රේක් අප් වුණා ඒකත් කියන්න ඕන එක සැරයක් මම මෙයාට මියාගේ මම මෙයාගේ මේ බර්ත්ඩේ එකට ඒ කියන්නේ ෆස්ට් ඉතින් ගියපු බර්ත්ඩේ එකට මම මෙයාට සර්ප්‍රයිස් පාටි එකක් ඕගනයිස් කරා ඉතින් මියා සමනින් බර්ත්ඩේ එකට හරකෙක් නිදහස් කරනවා හැම සැරේම හැම බර්ත්ඩේ එකටම මම ඌ දන්නේ නැහැ මියාගේ අලුත්නේ ආලුවෙච්ච අලුත්නේ ඉතින් මම ඉතින් ඔක්කොම ලෑස්ති කරලා මියාගේ යාළු යාළුවෙක්වත් කෝඩිනේට් කරගෙන හැම ලෑස්තිකම මියාට කෝල් කරනවා කෝල් කරනවා කෝල් කරනවා මියානේ මේ ෆෝන් ආන්සර් කරන්නේ බැලිනම් ඊට පස්සේ ඉතින් රෑ ඉඳගෙන ෆෝන් එක මම ඔක්කොම හැම දෙයක්ම අරේන්ජ් කරලා තිදී ගෙදර ආවා ඊට පස්සේ මියා රෑ ගනගෙන කියනවා මේ හරකට තනකොළ කපන්න ගියාලු ඒකනම් මම අදටත් විශ්වාස කරන්නේ නැහැ මොකද උදේ ඉඳන් හවසනකන් හරකෙක්ට තනකොළ කපන්න විදියක් නැහැ නේ වෙන මොන හරි විදයක් තමයි ඒක 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 ඒකෙන් මම අප්සෙට් වෙලා ඊට පස්සේ මං කෝ අයියෝ මන්නම් ආයි මෙයාත් එක්ක නැහැ කිසිම සම්බන්ධයක් මේ මිනිහට විශ්වාස කරන්න බෑ කියලා කුමාර ඒ වුණාට ඉතින් මියා ආයි පස්සෙන් ඇවිල්ලා ආලුණා ඒක එකක් ඊට පස්සේ දෙවෙනි සැරේ ආයි අපි දෙන්න හරියට ගේම් ඇඩික්ට් දැන් මේ YouTube එක හින්දා තමයි අපිට ගේම් ගහන්න වෙලාවක් නැත්තේ ඊට පස්සේ Clash of Kings ගැහුවා තව PUBG ප්ලේ කරනවා ඉතින් Clash of Kings එකේ ඔය එක ඒකත් කාසල් කේස් එකක් හින්දා ලොකු වලියක් ගියා මගේ කසින් කෙනෙකුත් ඉන්වෝල් වෙලා හිටියා දිග වලියක් ගිහිල්ලා වෙලා ඒකෙනුත් බ්‍රේක් අප් වුණා අපි සතියක් විතර කතා කරන්නේ නැතුව හිටියා ආයි වුණාට ඊට පස්සේ යාළු වෙලා ඉතින් ආයි ඉන්නවා ඉතින් මෙයා ඉතින් තමා මගේ එමිරේට්ස් යන්න මගේ ජොබ් එකට ගොඩාක්ම උදව් කරේ මාව ඒ කියන්නේ පුෂ් කරලා මගේ ඒ ඉන්ටර්විව්ස් වලට යවලා ඉතින් මම ඇත්තටම හිතුවේ සමහරෙන් මම ගියාම මොකද ලොง ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් හරියන්නේ නැහැ ඒක මේක බ්‍රේක් අප් නැවතී කියලා ඉතින් එහෙම වුණේ නැහැ කෙරි තිබ්බා තියලා වෙලා අපි ජනවාරි ඉතින් වෙඩින් එක ගත්තා සැප්තැම්බර් ගන්න හිටියේ පස්සේ ආයි කල් ගිහලා ජනවාරි ගත්තා ඒක තමයි අපේ ලව් ස්ටෝරි එක දැන් කියන්නම් වෙඩින් එකේ වෙච්ච දේ I think wedding එක මෙයා මට මුලින්ම ප්‍රොපෝස් කරේ ඩුබායි වලදී ඩුබායි මෙයා ටුවර්ස් එනකොට අපේ එයා වැඩකට ගියා බහලා ටුවර්ස් එනකොට සමනේ ගෙදරට මේ අපේ කැන යාළුව දෙන්නෙකුත් තාරකා නවමිනීත්තුත් ඇවිල්ලා ඉඳලා ඉතින් ගලම ඕගනයිස් කළා බීච් මගේ යාළුවා ෂායනුත් හිටියා තව බීත අපි එංගල මේ කට්ටිය මම දන්නේ නැතු කට්ටියම එකතු වෙලා ඉතින් හරි ස්වීට් විදියට මම ප්‍රොපෝස් කරා එහෙම කරලා දැන් වෙඩින් එකේ ඇත්තම මේක කියන කලේ මම දැක්කේ මම වෙඩින් වීඩියෝ එක ඇත්තම අප්ලෝඩ් කරන් කර අපේ ට්‍රේලර් එක අප්ලෝඩ් කරලා තිබ්බා නමුත් කොපිරයිට් ඉෂුස් ඉඳලා ඒක අයින් කරන්න වුණා මේ ඒක හින්දා මම අලුතෙන් වීඩියෝ එක දාන්නම් ඒකේ ඩාන්ස් කොහොමද ආයි දන්නේ නැහැ මොකද කොපිරයිට් ඉෂුස් ආවම ඉංගලන්ත වීඩියෝ එක අයින් කරනවා ඒක හින්දා මම කොහොම හරි දාන්න බලන්නම් හරි ඊට පස්සේ ඇතරම දැමුනේ මම වෙඩින් එකට ආවේ ලංකාවට සතියක් වෙඩින් එකට සතියක් විතර තියලා දැන් මගේ විනාඩියක් ඉන්න sorry මොකද මේ මට මේ මෝෂන් සික්නස් තියෙන හරි අමාරු ෆෝන් එක යූස් කරන්න මේ වීකල් එක යනකොට දාස් මම සතියක් විතර තියලා ආවහම ඇවිල්ලා අපේ දැන් බ්‍රයිඩල් ෂව එක ඕගනයිස් කරලා තිබ්බේ මගේ කට්ටිය 16 වෙනිදා 18 වෙඩින් එක අපි 17 පිරිතක් අම්මා ගෙදර තියලා තිබ්බා ඉතින් එතකොට මගේ දැන් යාළුවෝ ගොඩක් අය එහෙ ඩුබායි ඉඳන් ආවේ එතකොට එංගලන්ට එන්න ෆ්ලයිට්ස් එහෙම ගොඩක් ඒ කියන්නේ මගේ එක බ්‍රයිඩ් මේඩ් කෙනෙක්ට එන්න ෆ්ලයිට් එකක් නැති වුණා මොකද ජනවාරි කියලා කියන්නේ හරි බිසි මන්ත් එකක් අද අපි ක්‍රූ එක එනකොට අපිට සමනින් ස්පෙෂල් ඩිස්කවුන්ට් ෆ්ලයිට්ස් හින්දා මේ ඩිස්කවුන්ට් ටිකට්ස් හින්දා එතකොට එංගලන්ට අපිට ප්‍රයොරිටි එක දෙන්නේ නැහැ කොහොම හරි ඉතින් එංගලන්ට ෆුල් ෆෙයා ටිකට් එක අරන් තමයි අන්තිමට එන්න ඕනේ මොකද ඒ තරමනේ ෆ්ලයිට් ෆුල් වුණා ඉතින් එක්කෙනෙක් ආවේ 17 අනිත් 3 දෙනා 16 කොහොම හරි ආවේ ඉතින් ඒක හින්දා 16 තමයි බ්‍රයිඩල් ෂව එක ඕගනයිස් කරලා තිබ්බේ
බ්‍රයිඩල් ෂවයක දී ඉතින් අපි අතරම මේ මේ අපි බ්‍රයිඩල් ෂවයක තිබ්බන් පස්සේ මේංගලනුත් ඉතින් මම එන්න කියලා කිව්වා හවස මොකද පවුනේ ඉතින් ඉන්වෙස්ට්මන්ට්ලා එංගලන් එනම පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බේ මං කව නෑ අපිත් එක්කම ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න කියලා මං ඒ වීඩියෝ එක උංගලන්ට පෙන්නන්න එකතම අපි බ්‍රයිඩල් ෂෝ එකේ පොඩි චූටි වීඩියෝ එකක් මේ කොහොම හරි එදා දැන් අපි ඔහොම පාටි කරා දා දවසේ හව මේ හවස මේ ඊට ඒ බ්‍රයිඩල් ෂෝ එකට යන්න කලින් අපි දෙන්න ඇත්තටම මෙයාගේ ෆිටෝන්ස් වලට යනකොට මේ පොඩි එළිය තැනකින් කෑමක් කෑවා එකනේ මම චිකන් කෑවේ නෑ මෙයා චිකන් කෑවේ මම චීස් සෑන්ඩ්විච් එකක් කෑවේ මම කියන්නේ පානි මේ ඒක දැන් අපි කොච්චර අතරම වෙඩින් එක මම කලින් ප්ලෑන් කරලා ඔක්කොම තිබ්බත් නමුත් අර සතියක් තිබ්බ හින්දා මට හැමදේම පුදුම ස්ට්‍රෙස් වුණා. ඒ කියන්නේ වෙලා මදි වගේ හිතුණා. වෙලා දැන් කොහොම හරි බ්‍රයිඩල් ෂවේ කියලා දා රෑ දැන් මේගොල්ලන් මේ මොකද පහුවෙනිදා උදේ ආයිමත් පිටිත තියෙනවනේ. උදේ මෙයාව නැගිටින්න යනකොට මෙයාව නැගිටින්නේ නෑ. මෙයාට හුඳුටම උණ. ඒ කියන්නේ වෙවුලන්න උණ. දැන් කරන්න දෙයක් නෑ. මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ දැන් අපි කාටවත් කිව්වෙ නෑ. මොකද බය වෙනවනේ. ලා පිරිත් කොහොම හරි පිරිත්ලාවදී හාමුදුරුවෝ මෙයාගේ අතේ පිරිත් නූල බඳිනකොට හාමුදුරුවෝ ඇව්වා මේ වාට ඔවා හුඳින්නේ නේද? ඔවාගේ හුඳුටම උණ නේද කියලා. ඒක තමයි කට්ටිය දැනගත්තේ. ඊට පස්සේ දැන් මට එදා දවසේ තමයි මගේ අයිබ්‍රෝස් එතකොට නේල්ස් හදන්න තිබ්බේ. ඊළඟට දැන් මට සාමාන්‍යයෙන් වෙඩින් එක ඒ සතිය අපේ තාත්තා මට ඩ්‍රයිව් කරන්න දුන්නේ නැහැ. එදා අර දන්නද ඉතින් එයාගේ පරිසං ඉන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි මෙයා කොනෑ එයා ගිහි මෙයා ගිහිල්ලා දාන්නම් කියලා මෙයා ඉතින් ඒ අමාරුවෙන්ම උණ පිටිම මාව ගිහිල්ලා ඩ්‍රොප් කරා නේල්ස් හදන්නත්. හදන්න වෙලා මම දැන් මෙයාට හොඳ මට තේරෙනවා මෙයාට හොඳටම උණ කියලා. ඉතින් මෙයා හැමම ගෙදර ගිහිල්ලා දැන් මම නේල්ස් හදලා හදන තුරු මම සරින් සරිට මෙයාට කෝල් කරනවා මෙයා ෆෝන් ආන්සර් කරන්නේ. ඊපස්සේ ගත්ත මම මේගොල්ලන්ගේ අම්මට ගත්ත. ඒකට 12යි විතර මම අයිබ්‍රෝස් හදලා නැහැ මුකුත් කළා නැහැ. වැක්සිනුත් තිබ්බේ දා. වැක්සින්ස් කළත් නැහැ. ඊපස්සේ අම්මකෝ මේ ළමයාට හොඳටම වුණා මේ මම දැන් මේ ස්පිරිතාලට එක්කන් යනවා කියලා. ඊට පස්සේ මෙයා ඩර්ඩන්ස් එක මේ හොස්පිටල් එකට එක්කන් ගිහිල්ලා මේ මම දැන් මට මාර පැනික්. මම ඊට පස්සේ අයිබ්‍රෝස් හදුවෙත් නැහැ. මම වැක්ස් කරෙත් නැහැ. මම ගෙදර ගියා. තාත්තරෙන් කියලා ගෙදර ගිහිල්ලා වෙලා දැන් මිඟුලම කන්ටැක්ට් කරනවා. ඊට පස්සේ මිඟුලන්ගේ අම්මා මට කිව්වා වෙඩින් එක ගන්න වෙන්නේ නැහැ. මෙයාට නැගිට ගන්නවත් බෑ. හොඳටම අසනීපයි කියලා. ඔය ඇඩ්මිට් කරානේ. ඇඩ්මිට් කළා ඩොක්ටර් කිව්වනේ යන්න බෑ කියලා. මොකද මේ ඩිස්චාර්ජ් කරන්න බෑ කියලා කිව්වා. මොකද මුලින්ම ගිහම ඇඩ්මිට් කළා. බ්ලඩ් රිපෝර්ට් ඔක්කොම ගන්න ඕනේ කියලා. බ්ලඩ් රිපෝර්ට් ඊට ෆුඩ් පොයිසනින් කියලා කිව්වනේ. ටික දන්නේ නැහැ. ඒකින්ද ඇඩ්මිට් කරා. මොකද ඩෙන්ගු කියලා සස්පෙක්ට් කරා. මේ කොහොම හරි ඇඩ්මිට් කළා. ඉතින් දැන් මම ගෙදර හෝ ගාලා අඬනවා. ඉතින් මම දන්නේ නැහැ දැන් මොකක්ද කරන්න කියලා. මට එහෙන් එක එක සප්ලයිස් ලා කෝල් කරනවා. ඊයස මගේ ඩෙකෝ එක්කන කෝල් කරලා කියනවා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වල ප්‍රශ්නයක් කියලා. මම යාටත් බැන්නා. මේ ඉතින් මම ඊට පස්සේ මම ඔක්කොම මගේ කසින්ස් ලා ඔක්කොලම ඇවිල්ලා හිටින් මම කොහොමද මේ මට දැන් පිස්සු වගේ මේ ඔක්කොම දැන් අතර කරමු දැන් මොකද්ද කරන්න කියලා හිතාගන්න බෑ කියලා. ඉතින් හැමෝම මාව හිතාර බ්‍රයිඩ්සිල්ලා එනවා කියලා කියන්නේ මේ වෙලාවට අර ස්ට්‍රෙස් එක වැඩිනේ. දැන් මට ඩ්‍රෙස් කරන්න පටන් ගන්න තිබ්බේ 11ට. ඊළඟට 12ට විතර මට ඩ්‍රෙස් කරන්න සෝරි 11ට ඩ්‍රෙස් කරන්න ඉන්න කියලා තිබ්බේ. මං ඉතින් නිදා ගන්න ඕනේ නැහැ පොඩ්ඩක්වත් නිදා ගන්න ඕනේ කියලා තිබ්බේ. නමුත් මෙයාගේ ප්‍රශ්නේ හින්දා මට නිින්ද ගියේ නැහැ. මම කෝල් කළා ඊට පස්සේ 9:00 ගන්න විතර මං මිඟුලන්ගේ අම්මා මට කෝල් කළා කිව්වා දැන් එයාව බලෙන්ම ඩිස්චාර්ජ් කරගෙන ආවා. ඇවිල්ලා දැන් කොහොම හරි මේ
දැන් පොඩක් නිදි බලමු දැන් ප්‍රශ්න මේ නිදාගෙන නැගිටි එහෙම කියලා. ඉතින් එතකොට තමයි චුට්ටක් ඕකේ වෙලා මම ගියේ ඩ්‍රෙස් කරන්න. ඊනතර හිතේ දැන් මාර මාර හරිම නිකන් අමුතුයි. ඉතින් ඊට පස්සේ මම ඩ්‍රෙස් කරලා වෙලා කොහොම හරි මියාට නැගි මියාට අඳින්න තිබි 4යි ගාන 4යි ගානකට නේ. ඔය නැගි 4යි ගානද? දාගත්තේ නෑ මම. ආ යන්නේ කිහිල්ලත් නෑ. මගේ යාළුවාත් මගේ යාළුවා ඇතරම හරින්ද්‍ර තම ඔක්කොම බැලුවේ. මොකද එයා මගේ ওই බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ වැඩ ඔක්කොම ටික මම මුකුත් මට කරන්න සිහියක් නැහැ. ඉතින් එයා මෙයාගෙන චෙක් කරගෙන ඊට පස්සේ කිව්වා ජේ ඉට්ස් ඕකේ හීස් ෆයින් නවු එහෙම එහෙම ගාලකල. ඉතින් මට කිව්වා කියලා දැන් 4යි ගන්නට මෙයා අඳින්න ගන්නවා කියලා කොහොම තමයි මට චුට්ටක් ෆිට් එකක් ආවේ. ඇඳලා ඉතින් ඔක්කොම කරගෙන දැන් ආවා අපි ෆොටෝස් ගන්න එනකොට ඒත් මියා හොඳටම වුණා. ඉතින් හැමෝම මියාගේ පුංචිලා නැන්දලා ඔක්කොලාම එක එක ඒවා ගෙනල්ලා දෙනවා මියාට බොන්න බොන්න කියලා. මේ වුණා ඊට පස්සේ ඇත්තටම දැන් පෝරුවේ වෙලාවදී මට දැන් මම මෙහෙම හිටන් ඉන්නකොට මට ඇඟට රස්නේ දැනෙනවා. මට මියායින් මේ හිටියා. මොකද මට ඒ තත්ත්වේ මම මේ සිටුේෂන් එකේ හිටිනා මං හිතන්නේ මම කොහොමත්ම වෙඩිනක කෝල් ඔෆ් කරයි මට නම් කරන්න බෑ. අර ඇඳුනුත් උස්සගෙන අර වේල් දාගෙන කොහොමත් කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මියා ගොඩක් වෙලාට දැන් ෆන්ක්ෂන් එක මැදදිත් මියා නෑ සමහරක් වෙලාට. ඉතින් අපි ගොයින වේකට මී අනිත් එක හොඳම දේ තමයි දැන් අපි ෆොටෝස් අරගෙන ඉන්නකොට අපේ අෂ්ටක එක්කෙන අෂ්ටක එක්කෙන අපේ පැත්තේ මිස් කමියුනිකේෂන් එකක් කළාද කොහොමද දන්නේ නැහැ. අෂ්ටක කියන එක්කෙන ඇවිල්ලා නැහැ අපේ ඩාන්සර්ස්ලා කවුරුත් නැහැ. එතකොට මෙගොල්ලන්ගේ අම්මා තවත් පැනික් වෙලා ඇස්සේ මේ අපිට ඇවිල්ලා කිව්වා මෙහෙමයි අෂ්ටක එක්කෙන නැහැ කියලා. මම හිතන්නේ වෙන්න ඕන බාත් එක හැම එකක් මූණා නේද. ඒගොල්ලන් අපිට බා කියලා කිව්වේ මට හැමතැන දේ අනේ අත් කොයියෝ තමයි. දැන් ඔයාටද මටද දන්නේ නැහැ. මේ අෂ්ටක අපිට පොරොට නගින්න තිබ්බේ 9යි ගානට. එයාට කොහොම හරි කමියුනිකේෂන් එක එයාට කියලා ගිහිලා තියෙන ඔළුවට 10යි ගාන කියලා. ඒක ඇතරම බොරුවක්. මම එයාට කම්ප්ලේන්ට් ඇත්තරම එයාගේ වෝල් එකෙත් ලිව්වා මේ ඉන්න දරණට තියෙන හොඳ මේවා අෂ්ටක ඔය මංගල වැඩ කරන කෙනෙක්. මොකද ඒක හරි මේ ඉරෙස්පොන්සිබල් වැඩක් යා කරේ. කොහොම හරි අන්තිම මොහොතේ දඩපඩ ගාලෙන් ලං ආවා. පෝරුව අපිට වෙලාව නැග ගන්න පුළුවන් වුණා. ඒ උනාට මම යන එක මට ඩාන්සස්ලා අඩුවෙන් හිටිය. අපි 16කට පේ කරලා තිබ්බා. මට 3යි 14යි කොහොමද මගේ වෙල්කම් එකට ඩාන්සස්ලා. ඔව් මියංගලගේ තාත්තට අපි ඇත්තම අෂ්ටක කියන එකනයි මගේ යාළුවා අවින්ගලා තාත්ත දැකලා නැහනේ. හරින්ද්‍රව අමතකලා. මොකද හරින්ද්‍ර ඇඳන් හිටියේ අර නිකන් සරමකුයි එහෙම මේ අර නැෂනල් එක වගේ එකක් ඇඳන් හිටියේ. එයාට බණින්න ගියා එයා අෂ්ටක කියන එක කියලා හිතලා. ඉතින් මේ ඔය විදියට බාධක මැද්ද ඉතින් වෙඩින් එක කෙරුණා. මම ගොයින මෙකි අපි දෙන්න පැයක් විතර රූම් එක ඇතුළට වෙලා හිටියා. වෙඩින් එකට යන්න නැතුව ඒ තරමට එපා වෙලා හිටියේ. ඉතින් වෙඩින් එක කෙරුණා. වෙඩින් වීඩියෝ එක දාන්නම්. ඊට පස්සේ කොහොම හරි අපි හනිමූන් එකට ගිහිල්ලා හනිමූන් එකක් අපිට තිබ්බෙත් නැහැ. අපි ආ තනිකර රසණී පැලා හිටියේ. ගෙදරට හැබැයි කිව්වේ නැහැ. අපි කිව්වේ තාම හොඳයි කියලා. මොකද නැත්තම් පය වෙනවනේ. ගෙදර අපි දවස් දෙකකට පස්සේ හෝම් කමින් එක තිබ්බේ. ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ හෝම් කමින් එක ඉවරලා පහුවෙනිදා නේද අපි ගියේ ලංකාවේ. නෑනේ පිංචි වීක් එකක් හිටියනේ. ඕ ඊට පස්සේ දවස් වෙඩි හෝම් කමින් එක ඉවරුණා දවසට පහුවෙනද තමයි මෙයාට හරියටම හොඳ වුණේ. ඒක නිකන් මන් දන්නේ හරි ඒ ටයිම් එකම මෙයාව බ්ලැක් අවුට් කරලා තිබ්බ වගේ දෙයක් වුණේ. මං හිතන්නේ මෙහෙමයි. මම සමනේ මිත්‍යා දේවල් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඔය වෙඩින් එකකට කලින් කවල් එකට අර වස් වදිනා වගේ ඔය වගේ දේවල් වෙනවා කියන එක මම දන්නේ මම දන්න ගොඩ දෙනෙක්ට වුණා. මගේ කසින් කෙනෙක් ඇක්සිඩන්ට් වුණා. තව ආයෙත් ඔය විදිහට මසනීප වුණා. තව වොමිට් වෙච්ච දේවල් තිබ්බා. ඕගලන්ගේ සීන් නැහැ කියන. නෑ නෑ අපේ විතරක් නෙමෙයි. ඇයි උංගලන්ගෙත් වෙලා තිබ්බා කවුද ඉස්සරුව අයලා. එහෙම මේ එක එක දේවල් මොනා හරි වෙනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් මම ස්ට්‍රෙස් එකටද මන් දන්නේ නැහැ. මොකක් හරි දෙයක් වෙනවා. ඉතින් ඒකින්ද උගලන් වෙඩින් එකක් ගන්නවද? ළඟ තියලා කොහෙවත් එහෙම යන්න එපා. පිටින් කෑම කන්න එපා. තව හරියට කලින්ම ප්ලෑන් කරලා හැම දෙයක්ම කරන්න. ඉතින් අපි මමත් කලින් ඔක්කොම ප්ලෑන් කරලා හැම දෙයක්ම කරාට ඉතින් මේ වෙලාවෙ ඉතින් ස්ට්‍රෙස් ගන්න නැද්ද? ඉතින් මම අර ලංකාවේ නෙමෙයි හිටියේ. ඉතින් හරි අමාරු කෝඩිනේට් කරන්න දේවල්. එලික තමයි අපි වෙඩින් ස්ටෝරි එකයි ලව් ස්ටෝරි එකයි වෙඩින් එක නම් එපා වෙච්ච දෙයක්. මේ කොහොමත් වෙනට වෙඩින් එක ලස්සනට කෙරුණා. මම වෙඩින් වීඩියෝ එක දාන්නම්. එච්චරයි නේද?
ඉතින් ඇනිවර්සරි එකට මොනා කරයිද දන්නේ මෙයා මේ සැරේ ඇනිවර්සරි එකට මට gift එකක් දෙන්නේ නැහැ කියලා කිව්වා මොකද ලොකු gift එකක් දෙනවා කියලා birthday එකට නේද ඉෂා අම්මේ වැඩි මොනා ඒ කිය ඇනිවර්සරි එකට මොනා කරේද දැන් අපි එළියට ආයිද කොහොමද දන්නේ එළියට යන්න බයයි නේද බලමු ඕකේ අලු දැන් वेडिंग वीडियो के दाना इधर पास से ताव मनोहरी ताव मगे टॉपिक्स वाला दाला वीडियो का कुछ दाना तो मैंने वीडियो के लिए लाइक बनाते थैंक यू बाय।